තරංග මේක මීට අවුරුදු 10කට වගේ කලින් සිදුවෙච්ච සිදුවීමක්. මගේ බොහොම කල්යාණ මිත්‍රයෙක් එක්තරා වැසි සහිත රාත්‍රියක එයාට තිබුණු පරණ වාහනේ කැඩිලා මහ වැස්සේ ඔහුයි බිරිඳයි විතරයි, ඔහුගේ බිරිඳ දරුවා ලැබෙන්නේ ඉන්නවා. නමුත් ඇය මේ මොහොත් එක්ක තනියම ඔහුට උදව් කරනවා, තෙමි තෙමි තල්ලු කරනවා වාහනේ. මහා රෑ කිසිම මිනිස්සෙක් වාහන නවත්තන්න නැතුව ගමන් කරනවා. එක්වරම මේ ලෑන්ඩ් ක්‍රූසර් වර්ගයේ ජිප් එකක් ඇවිල්ලා ඉස්සරහින් නවත්තන බැහැල ඇවිල්ලා මේ මහා වැස්සේ තල්ලු කරන්න උදව් කරනවා. පස්සේ බොහොම ස්තුතිය කියන මූණ බලද්දි කරුවලේ අඳුර ගන්නවා, මේ ඉන්නේ මේ මෙතන එහා පැත්තේ ඉන්න ජයන්ත රත්නායක මහත්මයා කියන්නේ. ඒ වගේ බොහොම අව්‍යාජ අර ජැක්සන් ඇන්තනි මහත්මයාගේ කිව්වට පස්සේ අපි කියන්න දෙයක් නැහැ. එහෙම හරිම මනුස්සකම තියෙන එදා ඉඳලා දැක්කදා ඉඳලා දැන් අවුරුදු 20කට 25කට කලින් දැක්ක දවසෙත් එහෙම, අදත් එහෙමයි. ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා. ජයන්තයි තනියම නෙවෙයි ඇවිල්ලා ඉන්නේ. ඔව්. සේජිනි රත්නායක ආදරණීය දියණිය අයිබෝව. දුව තාත්තගේ කටහඬ, අම්මගේ රූපෙම සියල්ල නොඅඩුව ලැබිලා තියෙනවා. ඒ වගේම ශෂික අතපත්තු අපේ ආදරණීය දයාබර තරුණයා. ශෂිකත් ඉතින් තව කවදා හරි දවසක ජයන්ත අයියා වගේ මේ වගේ එයි නේද? ජයන්ත අයියාවත් මුල්ම කාලේ අපි හඳුනගන්නේ කොහොමද? කියන්නේ දුවත් එක්කයි නේ. අපි කතා බහ පටන් ගන්න ඕන. පටන් ගන්නම් තැන් ගොඩක් තියෙනවා. මම ටිකක් වෙන තැනකින් පටන් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. දැන් ජයන්තය අපි ගොඩක් වෙලාවට දන්නේ අර ජැක්සන් අධි මහත්මයා කිව්වා වගේ බොහෝ දෙනෙකුට පසුබිම් සංගීතයත් එක්ක, සංගීත අධ්‍යක්ෂණය පැත්තෙන්, ඒ නිර්මාණ පැත්තෙන්. හැබැයි ගායකෙක් විදිහට අපිට ලොකුවට හම්බෙන්නේ නැහැ. හැබැයි මේ මුල්ම කාලේ අපි අර පුංචි කාලේ අහන ගීත තියෙන්නේ හඳ මාමා අපට ගෙන කිරිපැණි, ඊට පස්සේ අම්මා ගෙදර නැහැ, ඒ වගේ ගීතත් එක්ක ළමා ගායකෙක් විදිහට ආපු කතාව හුඟක් දෙනෙක් දන්නවා. ඇත්තම මේ දැන් මගේ තාත්තගේ ප්‍රේමකිසි සලිස් මහත්මයාගේ සම්බන්ධය ගැන කියන්න ඕනේ නෑනේ. ඉතින් ප්‍රේම මාම අපේ ගෙදර කෙනෙක් වගේ, ඔහු ඒ දවස්වල කරා ශනිදා සාදය කියලා වැඩසටහනක් ජාතික ගොන්දලියේ. මේකේ එක දවසක් සජීවීව වාදක මණ්ඩලත් සමග ගායනා කරන්න මට හම් වුණා ඔය අම්ම ගෙදර නෑ කියන සින්දුව. ඉතින් මේක මම හිතන්නේ ගොඩක් දැන් ආයෙත් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ වාදක මණ්ඩලත් සජීවී, මම ඒ වෙලේ ගායනා කරනවා, ඒ වෙලේ ඇහෙනවා. අම්මා ගෙදර නෑ, පොඩි නංගි අඬනවා, අතට මලක් කඩා දීලා නලව ගන්නවා කියන සින්දුව මම කිව්වේ එහෙම. ඒතර මට අවුරුදු 6ක් හෝ 7ක් කියලා. නෑ 6ක් විතර. එතකොට ඊළඟට ළමා ජාතන්දර ළමා වර්ෂයට නිෂ්පාදනය වෙන තැටියක්, සින්දු හතරක තැටියකට මට කියන්න හම්බෙනවා අය ඉස්සර කාලේ හඳ මාමා අපිට ගෙන කිරි පැණිසේ මා කියන ගීතය. ඒ වගේ පුංචිණත් මං ඒ ඔක්කොම එන්නේ මම හිතන්නේ ඒ ඒ ඒ ඒ ඒ රූපේ පෙන්වන්න පුළුවන් මංගාව තියෙනවා. අසුන් අපි සමීප රූපයක් දෙමු ඔබ කතාව කියලා. ඉතින් ඒ වගේ දේවල්. ඊට පස්සේ චන්ද්‍රාණි ගුණවන්දන මේ මහත්මිය නිෂ්පාදනය කරලා ළමාගේ කැසට් පටයක්, ඒකෙත් මමයි නංගිලා දෙන්නයි මල්ලි හතර දෙනාම හිටියා චන්ද්‍රාණි ගුණවන්දන නැන්දගේ දුවයි පුතයි සමග. ඒකේ සංගීත අධ්‍යක්ෂකගේ මගේ බාප්පා සෝම්පල් රත්නායක. ඉතින් ඒ වගේම අතුරු මිතුරු කියන චිත්‍රපටිය මම රඟපෑවා. ඊළඟට ඒකෙත් සින්දු කිව්වා. ඉතින් ඒ වගේ ඇත්තෙම මගේ පියා නිසා තමයි, තාත්තා හින්දා අපිට ලැබිච්ච ඒ දේවල් ගොඩක් වැඩි. කෙසේ වුණත් හැබැයි එකක් තියෙනවා, මගේ තාත්තවත් අම්මවත් මේ ශේෂ්ත්‍රයට අපිව යොමු කරන්න හිතුවේ නැහැ වෘත්ති වශයෙන්. ඉතින් ඒක විද්‍යාව තමයි උසස් පෙළටත් හදාගන්නේ. ඉතින් ඒක කළා ෆේස් ෆේල් වුණා. ඊට පස්සේ මොකද ස්කූලෙත් මම ඉතින් ජීවිතය හදාරුවට මම හිටියේ සංගීත පන්තියේ. ඉතින් ඒක වළක්වන්න බැරුණා දෛවය. ඔහොම තමයි ඉතින් එන්නේ. ඇත්තම කිව්වොත් මේ තරංග මේ දැන් ඔය පසුව මම වෘත්තීය වාදකෙක් විදිහට ආවට පස්සේ රෝහණ වීරසිංහන් යටතේ මගේ බාප්පා තාත්තා නවරත්න ගමගේ වැනි නවීන මේ අලුත් අලුත් සංගීත දේශවරුන් වෙනතුනත් මම වැඩ කරනකොට මම ගොඩක් වෙලාවට දැන් අපි දැන් සින්දුවක් ගත්තාම නිකන් අපි නිකන් ශෂික කියන්නේ ත්‍රී කෝඩ් ස්ට්‍රක්චර් එකක් තියෙනවා කියලා. ඉතින් ඕකේ වැඩි එහෙම යන්න හදන්නේ නැහැ කට්ටිය. ඒ කාලේ ඉඳලා කෝඩ් සම්බන්ධ වැඩි අවධානයක් නැහැ. එහෙම මම දකින්නේ රූකාන්තය තමයි ওই කෝඩ් පැත්ත ගොඩක් මේවා කරලා සින්දු හදපු මේ පදවෙන්නේ. හැබැයි මටත් අවශ්‍ය වුණා නිකන් දැන් මේ රොහණ විසින්ගේ සංගීතය වුණත්, මගේ තාත්තගේ වුණත්, බාප්පගේ වුණත් මේ පොඩි ඇයි මේ එකම හඬ හැමදාම තියෙන පොඩි වෙනසක් ඇති කරන්න ඕනේ කියලා මම රෝණා කරා. මෙතෙන්ට මෙහෙම දාමුද කියලා අහගම එයා ගහලා බලන ආහාර පුතේ එහෙම කරමු කියලා. ඉතින් අර එකඟ වෙනවා. ඉතින් අර හැමෝම මාගේ ඒ වෙනස් කරණයට
හොඳ එතකොට අර උන්ගේ ඒකක් උන්ගේ අනන්තාවය තමයි අපි දකින්නේ හැමදේම. නමුත් ඒක පොඩි පොඩි වෙනස්කමක් මම ඇති කරන්න උත්සාහ කරා. ඉතින් ඒක හැමෝම පිළිගත්තා. ඉතින් ඒකයි ජැක්සන් මහත්තයත් කිව්වේ ඔහු පරිගත කිරීම වලට ගොඩක් සහභාගී වෙන කෙනෙක් දින කුමාරයක මේ CD එක තනිකරම මේ අපේ බෑන්ඩ් එක ප්ලේ කරේ බෑන්ඩ් එක ප්ලස් ඔකෙස්ට්‍රා එක සිහි ශක්ති සමග. ඉතින් එතෙන්දි දැකින්න ඇති මම කරන කර්තව්‍යය. ඉතින් ඒ හින්දා තමයි දැසම එහෙම කියන්නේ. එහෙම හදපු සින්දුවක් තියෙනවා රතු රෝස පාට ලාරෝස පාට ගීතය පිළිබඳව පුදුම ආදරයක් තිබිච්ච කෙනෙක් තමයි අපි මේ නිලන්ති. ඉතින් නිලන්ති නිතර දෙවේලේ මේ ගීතයට කැමති ඒ වගේ මම දන්නවා ඔබත් මේක කැමති. සමහර කෙනෙකුට මේක අතීතයේ යලි සිහිපත් කිරීමක් වෙන්න පුළුවන් මොකද බොහොම කාලයකට කලින් කරපු නිර්මාණයක්. ඇත්තම මේ මල්ලි මේ අපේ කසුන් කල්හර සෑහෙන කසුන් මල්ලි ටිකක් ලේසියෙන් සින්දුවට හොඳයි කියන්නේ නෑනේ. ඔව් මේ කසුන් නදීක ගුරුගේ නදීක ජයවදන ඔය කට්ටිය මේ සින්දුව මම කරපු කාලේ අහලා මේ පට්ට සින්දුව එහෙම කියන්නේ අයියෝ පට්ට සින්දුව කියලා එහෙම කියලා එහෙම කියනවා. හැබැයි ඉතින් මේ අපේ වාසනා ගුණයත් මෙතෙන්ට බලපානවා අසංග මේ ශේෂ්ත්‍රයේ ගීතයක් ප්‍රසිද්ධ වෙන්න. හැබැයි අපි කොච්චර හොඳට කිව්වත් කොච්චර හොඳ සංගීතය තිබුණත් සමහර ගීත අපි දන්නවා දැන් එහෙම වාසනාව නැත්තම් ඒක එන්නේ නැහැ. ඒ කාලේ එන්න ඕනේ. සමහර විට මට මගේ කාලේ තව ඉස්සරහට වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. බලමු. ඉතින් කොහොමද හිතනවා? එළියටයි මොකද මේ? මේකත් එහෙම කාලේ උදාවීමක් කියලා මේ ගීතයත් එක්ක. මොකද කිච්චි ජයසේකරගේ ශබ්දාගාරය පටන් ගන්න වෙලාවේ පටිගත කරපු පළවෙනි ගීතය මේ ලාරුස පාට. කළුබෝවිල. ඒ ගීතේ පොඩක් අපේ රස විඳින්න. මේක ඇත්තටම ශාන්ත දේශබන්දු අතපත්තු ලියලා මම සංගීතවත් කරපු එකක්. ඒකත් ඇත්තටම විශේෂයි අසංග මේ රූකාන්තයට දෙන්න මෙයා ඉඳලා තියෙන සින්දුව. මොකද රූකාන්තයව රීච් කරන්න රූකාන්තයව දන්නේ නැහැ යා පොත්ගලිවර යන්නේ දිහා නැතු වෙනලා. මොකද ශාන්ත අයියාගේ පොත පිට කරන දවසේ ජෝන් සිල්වාගේ නලින් සර් අනවුස් කරේ. නලින් හිමරන් කරුණාත් නේ මම නලින් සර් කියලා කිව්ව තරංග මම දන්නේ නැහැ ඉන්නේ ඒ ඒ එදා මට මම වාහනේට වාහනේ මම වැඩසටහන සංගීතවත් කරන්න යද්දි වචන ටික මෙහෙම තියාගෙන මම මෙලඩි එක හදාන ගිහලා කෝල් එකට ගිහලා ටක් ගාලා ලියලා ඔකෙස්ට්‍රාට කොපි ගහලා දීලා එවිල කියපු සින්දුවක්. ඒක සින්දුව හදන්න පැය භාගයක් කැඳපි. ඔබ ඉතින් සංගීතයත් එක්කම ජීවත් වෙන්නේ. මේකට අපි දුවගෙත් පොඩි රහක් එකතු කරගමු. පොඩ්ඩක් සුමුට ඇදෙන්න. සෙජිනි. මං ගියා සොරි
රසවිඳිනකොට මේ එකක් ටිකක් පැරණි ගීතයක් ටිකක් කලනේ ගොඩක් කල. ඒක නිසා මම තව ටිකක් අතීතයට යන්න චුට්ටක් කැමතියි. හැබැයි ඊට කලින් මේ දුවත් එක්ක අපි කතා කරන්නේ නැහැ නේද? පොඩ්ඩක් කතා බහ කරලා එම යන්න ඕන. කියන්නක මොනවද මේ දවස්වල කරන්නේ? වැඩ කටයුතු කොහොමද? මම දැන් බම්බලපිටියේ AOD කියන කැම්පස් එකේ animation තමයි පාඩම් කරන්නේ. පොඩි කාලේ නම් ඒකට මම ආසෝනා අයියා හින්දා ජපානයේ animation බලලා තමයි ගොඩක් ඒ පැත්තට යමු වුණේ. අයියා ගැන පොඩ්ඩක් මතක් කරමු. සජන රත්නායක. අයියා දැන් ඇමරිකාවේ ඇරිසෝනා ස්ටේට් යුනිවර්සිටි එකේ ඒරෝස්පේස් ඉන්ජිනියරින් තමයි මාස්ටර්ස් පාඩම් කරනවා. දැන් මේ ජූන් වෙනකොට අයියා ග්‍රැජුවේට් වෙනවා. කලාවට කොහොමද දුවගේ තියෙන ආසාව, කැමැත්ත, ලංවීම? ඒක හේතුව අසංග මේ දැන් මම ගෙදර නෑනේ. ගෙදර නැති එතකොට ඒ ඉන්නත් මගේ බිරිඳ ගායනි කැමති වුණ නැහැ මේ දෙන්නම වෘත්ති වශයෙන් කලාවට යොමු කරන්න. අනිත් එක තමයි මේ දැන් අද සංගීතය ගායනය කරන අයට සල්ලි තියෙනවා, වැඩ තියෙනවා, එහෙම වුණාට ඒ හොඳ දේ නෙවෙයි උඩ තියෙන්නේ. අපර උඩ තියෙන පේන තියෙන දේ ඇවිල්ලා හොඳ හරි සංගීතය නෙවෙයි, හරි කලාව නෙවෙයිනේ. බොහෝ විට හරි අමාරුයි අපිට ඒක මෙව කරන්න. ඒ හින්දා හරි දේ කරොත් ප්‍රයත්නක් නැති වෙයි කියලා තියෙන බයට ඔබ කැමති වෙනත් ශේෂ්ත්‍රයකට යොමු වෙන. දැන් ඇත්තම පොඩි කාලේ ඉඳලා මෙයා අඳින්න කැමති, ඇනිමේ බලන්න කැමති. ඉතින් ඒ හින්දා එයාට ඒ පිස්සුව හැදුනා. දැන් දැන්ට ජපන් භාෂාව හොඳට කතා කරන්න පුළුවන්. දැන් ලියන්න කියන්න දැන් මම තියනවා පුතත්. අපි කිව්වා කැමති ශේෂ්ත්‍රය තෝරගන්න කියලා. මොකද තමන් කැමැත්තෙන් කරන දේ කරොත් තමයි ඉහළට යන්න පුළුවන් උන්ට. අනිවාර්යයි. ගොඩක්ම ඒ කියන්නේ අයියා මං ආසනවා තමන් තමන්ගේ විද්‍ය හදාගෙන යන්න කියලා එකක්. ඒ කියන්නේ තාත්තගේ තාත්තල දැන්ට නම තියෙන එකේ අපිට ටග් ගාලා ඒ පැත්තට එන්න පුළුවන්. ඒක ඇත්ත. අපි ඊට අපි තමන්ගේ හොබීස් ටික හදාගෙන මෙයා පියානෝ ගහනවා, සිං කරනවා, පුතා ගිටාර් ගහනවා, සිං කරනවා. හොඳටම කරනවා. ඒ කියන්නේ කලාව සංගීතය හැමදේම තියෙනවා. අර ඔබට වෙච්ච අඩුපාඩු ඔබ දරුවන්ට වෙන්න දුන්නේ. හරියට හරි. හැබැයි ජයන්ත අයියාගේ අම්මා ඔයාව සංගීතයටම කරන්න ලොකු අවස්ථාවක් ලබා දුන්න. කීබෝඩ් එකක් එමරන් දුන්නනේ. සහ මේ මව ගැන අපි කතා කරමු. මොකද මහා කැපවීමක් කරපු බොහොම ධෛර්යවන්ත කාන්තාවක් ඇය. ඇය මාළවේ ප්‍රදේශයේ බොහොම කීර්තිමත් පරම්පරාවක කෙනෙක්. මමත් ඇය ගැන හොඳින් අහලා තියෙනවා අපේ ගම්පලාතේ හින්දා. ඇයට තාමත් හුඟක් ආදරේ, හුඟක් අය කතා කරනවා. අපි ඇය ගැන කියමු. ඇය තමයි අර දැවැන්ත මහා ගාන්ධාර්වයා ඊට පස්සේ බොහෝ කැපකිරීම් කරන්නේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ හෙවුඩ් එකේ තාත්තා ඉන්නකොට අම්මා ඩාන්සින් ෆැකල්ටි එකේ. ඇත්තම අම්මා එයාගේ අනාගතය සම්පූර්ණ නැති කරගත තාත්තා නෙමෙයි. නැත්නම් එයා අද හිටියනම් මේ නැටුම් ගුරුවරියක් හෝ මොකක් හරි ඒ පැත්තෙන් යනවා. ඒ කියන්නේ ඔය මහරජින මුලින්ම ලංකාවට එන වෙලාවේ පනිබාර්ත් මහත්තයාගේ ඩාන්සින් ගෲප් එකේ හිටපු ප්‍රධානම ඩාන්සින් මේ මෙම්බර් කෙනෙක් අපේ අම්මා. ජයසිංහ කෙනෙක්. චිත්‍රා ජයසිංහ. ඉතින් එයාගේ තාත්තා අපි පොලිසිය ඩ්‍රයිවිං ඉන්ස්ට්‍රක්ටර් මේ කොළඹ. අම්මා පිසුහල්පතිනියක්. ඒ වගේ හොඳ පරම්පරාවක් ඉන්න කෙනෙක්. කොහොම හරි මගේ තාත්තා අද යම් තැනක ඉන්නවා නම් ඒකට අනිවාර්යයෙන්ම වග කියන්නේ මගේ අම්මා. ඒක අපි දැක්කා. ඒ කියන්නේ සුර ප්‍රස්ථාර ලියලාද, ෂෝස් බාරණම් ඒව කරලාද, අපි හතර දෙනෙක්ව හදාගෙන තාත්තගේ ඕන අපාකම් ඔක්කොම අතිතු කරලා ඒ දවසට තාත්තා ටිකක් ලොකු මිතුරු ඇසුරක් තිබුණා. ඉතින් ගෙදර කොයි වෙලෙත් කට්ටිය රැඳෙනවා. උන්ට කන්න බොන්න හැමදේම සපයන්නේ අපේ අම්මා තනියෙන් උයලා කරලා ඔක්කොම කරලා. අපිට මේ සේවිකාව ගෙදර හිටියේ නෑ. ඒ කාලේ අම්ම තමයි හැමදේම කරන්නේ. ඉතින් එහෙම ඔක්කොම කරනවා දැකලා ඒ වගේ ශේෂ්ත්‍රයක් දන්නවා. ඒ කියන්නේ ගෙදර ආවොත් කෑම වෙලක් මොකක් යන්න බෑ. අඩුගාන ටිකක් හරි බීලා යන්න ඕනේ. ඉතින් ඒ වගේ අර පුදුම අම්මා කෙනෙක්, පුදුම බිරිඳක්. අර අපේ තාත්තා කතාවට කියනවා කතාවක් තියෙනවානේ සෑම සාහිත්‍යක මිනිහෙක්ම පිටපස කාන්තාවක් ඉන්නවා කියලා. දැන් ඕක දෙකක් තියෙනවා. එකක් කියවිලා මිනිහා සාර්ථක වෙන්න ඉස්සෙල්ලා ඉන්න කාන්තාව.
සාතු වුණාට පස්සෙත් කාන්තාව වෙනවනේ. ඔය කාරි. ඒ දෙකම දැන් අපි තාත්තු මුක් සින්නවා දෙකම. ඉතින් දෙකම කිව්වේ. ඒක හැමෝටම තියෙයි. සියයි ඒක ඒ අඩවැඩි වශයෙන් නමුත් අපේ අම්මා තමයි හරි සාර්ථක වෙන සාර්ථක වෙන්නේ ඒ මනුස්සයාට උදව් දීපු එක. දැන් දැන් කවුරුත් කැමති නෑ මේ 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 ලෙඩ වෙනවට. ඔව්. ඇත්තටම ඔබට මේක වෙස්වලාගෙන ආපු ආශිර්වාදයක් කියලා හිතන්නේ නැද්ද? ඔබට කොයිතරම් මිනිස්සු ආදරය කරනවද කියලා ඔබට පේන්න ගත්තේ ඔබට අසනීපුණාමනේ. ඒක හරියටම හරි අසංග. ඒ කියන්නේ මම මෙතෙක් මම දැන් මම පොඩ්ඩක් නොකියන පැත්තක් මේක කතා කරන්නේ නැහැ මම. මගේ තාත්තගෙන් මම වෙන්ුණා දැන් අවුරුදු 4කට කලින් අපි දැන් තාත්තගේ අසුරක් නැහැ. එතෙක් මම කරේම තාත්තගේ වලනේ. තාත්තගේ සංගීත කටයුතු කරලා කරනවා. ඒ කියන්නේ තාත්තට ෂෝ එකක් ඇවිල්ලා ඔබෙන් තොර ලෝකයක් කොයින්ද වගේ. ඔව් ඉඳගෙන සින්දු කැන්සලා තියෙනවා. මම මයික් චෙක් කරලා ඔකෙස්ට්‍රා බෙම කරලා ඔකෙස්ට්‍රා සමහර ඔහු බාර ගන්න මෙලඩීස් පවා ඔබ සමග සම්පූර්ණ කරලා කරලා තියෙනවා. ඒ කොහොම හරි ඔය හැමදේම කරලා තාත්තට නිකන් රජෙක් වගේ ඇවිල්ලා ඉඳගෙන සින්දු කැන්සලා තියෙනවා. ඒ தත්තෙට තමයි මම අවුරුදු අපි ප්‍රසංග ගණනාවක් කරනවා. ඉතින් කොහොම හරි මට මේ වෙන්වීමෙන් පස්සේ මගේ මේ රෝග අතුරු වීමත් සමග තමයි මට හිතෙන දැන් මම එළියට එන්න ඕනි කියලා. මං ගැන හිතන්න ඕනේ මම කියලා හිතුනේ. එතකම් මම හරි එන්ජොයි කරා තාත්තගේ. මම රසවින්ද තාත්තගේ වැඩවලට සහභාගී වෙලා ඒ උදව් කරලා ඒ වැඩේ සාර්ථක කරගන්න එක මම හදවතින්ම කරපු දෙයක්. සමහරවිට දැන් අපි යම් කිසි මුදලක් අපිට මට හම්බ වෙනවා මේ දේවල් කරන්න කට්ටියට ගෙවන්නකොම මම අතින් වේද මගේ හම්බ වෙන ගාණේ වේදන් කරන මම කට්ටියට බුෆේ මම හැමදාම කොහෙවත් මේ වත්පාසල ලඳුන් නැහැ කාටවත්. බුෆේ තියෙන තැන තමයි ගිහිල්ලා ඕන් තරම් කන්න කියලා කියනවා. එද්දිත් ආය රැට ඔය අපි කාලාවත් ආයමත් රැ කඩයක් නවත්ලා ආප්පයක් කාලා තේකක් බිල එනවා එහෙම. ඒ වගේ මම අත්දැකීමෙන් දන්නවනේ ඉතින් එහෙම තමයි මගේ හැටි. හැබැයි ඒ කියන්නේ ඔබ ණය නැති පුතේ. අනිවාර්යෙන්. නෑ 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 කිසිම මොකද ඒ කියන්නේ මට මතකයි මේ ජෝබීපිය මහත්තයා එක්තරා පටිගත කිරීමකදී ඔය අඹසමියෝ කියන චිත්‍රපටයේ කපුගේ මහත්තයා ගායනා කළ තාත්තගේ ගීතය. ඒක පටිගත කිරීමේදී මම එතන වැඩ කරන විදිහ දැකලා ඇවිල්ලා කියනවා අතිජාත පුත්‍රය කියලා ජෝබී වික්‍රමහත්තයා කියනවා. ඉතින් කියනවා පස්සේ ඒ මේ ශබ්දාගාරය එක්ක කියනවා ජෝබී වික්‍රමහත්තයා ඔබ කියන්නේ නැහැ පුතේ කාටවත් කියලා. විශේෂයෙන් මේ සාප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය පවා පසු කාලීන ඔබනේ සම්පූර්ණ 10 18 පස්සේ 10 වෙනිදාට පස්සේ ගොඩක් මම තමයි සැලක කරන්නේ. අතිජාත දියණියකුත් ඉන්නවනේ ඔබට අනිවාර්යෙන්. දරුවන් දෙමව්පියන් පසු කරගෙන යාම කොයිතරම් සතුටක්ද? තංගමල්ලි මට ඇස්වලට කඳුළු වෙනවා එහෙම අහනකොට. මොකද මට මේ මගේ පියාගේ වෙන්වීමත් එක්ක ඔහුගේ ළඟම මිසුරන් කියපු කතාවල් මම දන්නේ ඇයි කියලා එහෙම මාවයි මල්ලිවයි යම් තත්ත්වවලට එනවට මගේ තාත්තා බයෙන් හිටියා කියලා. ඒ කියන්නේ තාත්තා පසු කර යයි කියලා. මොකද ගෙදරත් තිබුණා ඒ කතන්දරේ. කවදාවත් ලෝකේ තාත්තා ලැබුවා කියලා නෑ ළමයි කියලා. ඉතින් කවුරු හරි නේ අභිභවයන් අනිවාර්යෙන් තාත්තගේ පුතෙක් නේ. ඉතින් එහෙම කතා මට දැන් ඇහෙනවා. ඒවා කේලම්වත් මේ දැන් වෙන් වෙලා හින්දා කියනවත් නෙවෙයි කියලා මම දන්නවා. හැබැයි මම නම් තෘප්තිමත් එක්ක ඒ තෘප්තිය අපි දැක්කා. දැන් හැබැයි මේ අර කැම්පස් එකට එහෙම යනකොට අර හැමදේම වෙන්නේ හොඳට කියන්නේ ඒකයි. හැමදේම වෙන්නේ හොඳට අසනීප වුණා කියන එක හොඳයි කියන්නේ. නමුත් තාත්තාර මහතට හිටපු එකටදී කෙට්ටු වුණාම දැන් එක යාළුවෝ දෙන්නාගේ ඉන්නවා. ඒක කොයිතරම් සතුටක්ද? ඇඳුම ගැලපෙන බව බලන්න උනේ අද. ඒ අම්මගේ වැඩ. අම්මා. අම්මට. ඒ වළින්ද කියලා. Mm-hmm.
හදවතේට දැනෙනම කොටස තමයි තාත්තා කෙනෙක්ගේ සැබෑ පීගිය ආශිර්වාදේ මා පසු කර යන්නට දෙවි. ඉස්සලා අහපු ප්‍රශ්නෙට උත්තරේ වගේ ගීතය. මේ ජන්තේ දැන් ඔය ගීතයත් ඔබට ලැබෙන්නේ ඔබේ උපන්දිනයේ දවසක නේද? 50 වෙනි මට අවශ්‍ය වුණා මගේ 50 වෙනි උපන්දිනයේ පොඩි හිතවතුන්දු පොඩි සංග්‍රහයක් කරන්න සංගීතේ. ඔව්. ඒ තාම නේද මංචි නංගිගේ උපන්දිනේ. අපේ මංජුලාගේ ඇගස් වදනේ රාමයි මේක මම බන්දුල නානකර සමයේ කියලා ලියවගත්ත ගීතයක්. මම ඩුවත් එක මම ඩුවත් එකක් කියන්න ඕනේ. එහෙම එකක් ලියලා දෙන්න කියලා. මේක මේ 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 වන්දුලේ ලියලා දීපු වචනේ මේ තියෙන මල්ලි මේ අන්තිම පෙළේ මාදුව මාගේම බව දන්නේ මේ කියලා. ඒ උඩ කැලේ අන්තිම පෙළේ මාදුව මාගේම බව දන්නේ මං හැදුවා මං කිව්ව වන්දනා මෙහෙම කිව්වා. මම පසු කර යන්නට උර දෙමි. ඒක තමයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ. අවශ්‍යතාවය. ඔව් දැන් මේ බොහෝ දේවල් කියද්දි බොහෝ දෙනෙක් එකවරම ටිකක් මවිත වුණු පුවතක් තිබුණා පහුගිය කාලේ අසනීප වුණා කියන කාරණාව දැන් සුවෙන් සිටින බව මේ අයට ප්‍රත්‍යක්ෂ වෙනවා ඔබ අපිත් එක්ක ඉන්න දේත් එක්ක ඒක ලොකු වටිනාකමක් විශේෂයෙන්ම දැන් ඕන කෙනෙකුට රෝගී වෙන්න පුළුවන් කතා කරන මට අද ඔබට වගේම හෙට මට වෙන්න පුළුවන් ඒ නිසා මේ මේ ධෛර්යය තමයි ජීවිතේ ඉතා වැදගත් වෙන්නේ චේතන ඒ කියන්නේ යමක් කියමු ඇත්තම දැන් මේ පිළිකාවක් වෙන රෝගයක් වඳුනහම තමයි අසංග තේරෙන්නේ ජීවිතේ අනියත බව ඒ කියන්නේ දැන් මම කැස්සෙන් දිස්සා වගේ මේක හැම ගොඩක් කර තියෙන එකක් අපි මේ කනබොන දේවල් වලට මේ වසසෙක් කරන මහතුරුන්ට මම කියනවා අනේ මේ කෑම වලට කල් තබා ගන්න හෝ ලොකු ගෙඩි ලොකු සත්තු ඇති කරගන්න ඔය වස දාන්න එපා ඒව ඔබගේ සංසාරයෙන් පළදෙන පව හරියට මේවා වෙනවා ඒ හින්දා බෞද්ධයෙක් නම් නෙමෙයි කිසිම ආගමක කෙනෙක් නම් එහෙම කරන්න එපා කියලා මේ බලන් ඉන්න ඇට බලන් ඉන්න හිතවතුන්ට කියන්න ඒක තමයි මේ පිළිකාවට ගොඩක්ම හේතුව ලංකාවේ ලෝකේ කෙසේ හෝ ඒ එහෙම හැදුනහම ටිකක් ජීවිත අවදානමක් තමයි දකින්න හැමෝම හැබැයි ඉතින් හෙට මරුණත් ඉතින් මොනවා කරන්නද ජීවිතය අනිත බව අපි බෞද්ධයන් හැටියට අපිට කියලා තියෙනවා සහ කොහොමත් අපි මැරෙනවා මැරෙනවනේ ඉතින් ඒ හින්දා මරණය කොහොමත් හැමෝම උපතත් එක්ක ගේන දෙයක් ඒක කොහොම සිදු වේද මේක හින්දා වේද නැත්නම් මේ පාර පයින් ගිල වාහනේ රටවල වේද කියන්න බෑනේ කොහොම වුණත් ඒවා තියාගෙන අපි කරගෙන යන වැඩ ටික කරගෙන යන්න තමයි ඕනේ සහ මේ ඇත්තෙන්ම මේ අපි මේ ඉන්නවා දැන් මම වික්‍රත්නායක පුතා මට අහවල් දෙය පුළුවන් මට තනියෙන් ඕගන් එකෙන් ගහන්න පුළුවන් වගේම මට 100ක් ඔකෙස්ට්‍රා දුන්නත් හැන්ඩල් කරන්න පුළුවන් කියලා ලොකු ලොකු දේවල් මට හිතෙනවනේ මොනවටද කියලා හිතනවා අසංග ඒවා ඒ කියන්නේ ඒවා වැඩක් නැහැ මේ ජීවිතේ තාවකාලිකයි එකම දේ ආදරය බෙදාගෙන අපි සහාර
මංකිවේ වැස්ස වෙලාව අර වාහනේට දීපුතාම ඒව මතක් කරනවා. ඒ වගේ ඒක එක සිද්ධියක් විතරයි. ඔබ එවැනි සිදුවීම් ගන්න ආවකට උරු දීලා තියෙනවා. මට මතකයි මගේ පියාගේ වේවා බාප්පගේ රෝහණ සිංහයන්ගේ වේවා සමහර ලොකු ලොකු ගායකින් හදන ගීතවල ඔවුන්ට පුරුදු වෙන්න කියන්නේ මම. සැකිල්ල කියන්නේ මම. ගයිඩ් එක. ගයිඩ් එක කියන්නේ මම. ඉතින් ඒ ගයිඩ් එක මම රහට කිව්වම තමයි අරගොල්ලොත් ඒක තව රහට කියන්නේ. ඉතින් එහෙම දේවල් මම කරලා දිනවා. සහ තව වාදකයෝ මේ ශාස්ත්‍රයේ තරුණ වාදකයෝ අද ගොඩක් ඉන්නවා. මගේ පරිගත කිරීම වලින් ශාස්ත්‍රයට ආපු කට්ටිය. ඒ කියන්නේ ගොඩක් දක්ෂ වාදකයෝ ඉන්නවානේ. ඉන්නවා හැබැයි ඒගොල්ලන්ට අවස්ථාවක් නැහැ. මොකද අපි දැන් ක්‍රිකට් ටීම් එකක් ගන්නකො. වයසට යනකම් ප්ලේ කරනවනේ සමහරු. දැන් අපි දැන් අපේ කලාකාරයෝ ගත්තත් ඒගොල්ලන්ගේ කාලය හෙට දැන් ඒගොල්ලෝ ඊළඟ පරපුර දැන් ඇත්තටම ගැප් එකක් තියෙනවා. දැන් දැන් මගේ තාත්තලා කට්ටිය මෙහෙම යනකොට ඒ පුතාලයා ගැප් ටික ඒ වෙලාව දැන් තමයි සනුකලා සදිසලා නදීමාලා ඉන්නේ ඊළඟ පරම්පරාවනේ. උන්තර අපි අතර ඉන්න අමල් අයියේ අමල්ලා අපි කට්ටියට හැම වෙලේම චාන්ස් එක එනවා අඩුයි. ඇයි තාත්තලා තාම ඉන්නවනේ. ඒ කියන්නේ ප්‍රියන්ත ෆර්නෑන්ඩෝගේ සුසිල් ෆර්නෑන්ඩෝගේ පටන් ගත්තාම මේ පරම්පරාවනේ මොකද කියන්නේ. ඒක වෙනවා. ප්‍රියංකර පෙරේරා එකක් අර එකක් තමයි හයිලයිට් වෙන්නේ. හරි ඊළඟ දැන් 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 ඒක තාත්තලා ඉක්මනට මැරෙන්න ඕන කියලා කියන නෙවෙයි. නමුත් ඒ බැටන් එක දෙන්න ඕන කලින්. බැටන් එක කලින් දෙන්න ඕනේ. ඒක වෙන්න ඕනේ. ඒක වෙන්නේ නැත්නම් අර එක පරම්පරාවකට. මුල් පරම්පරාවනේ දෙවෙනි පරම්පරාවට වෙන්නේ. අන්න තුන්වෙනි කට්ටිය කැචප් කරනවා කොහොමද? ඒක හොඳයි. හැමෝම ඉන්න ඕනේ. හැබැයි ඔය ඕක දකින්න මේ ලොකු වැඩක් හැම ශිෂ්ටයකම. සහ මේ ඔබත් එක්කම හිටපු සුවිශේෂ වාදකයෙක් සංගීත අයියා. නමුත් සංගීත අයියා කියනවා හරි සතුටුයි. මාව දැන් ගොඩක් අය හඳුනන්නේ සංගීත තාත්තා. අපි පියාගේ ගීතයක් ගායනා කරමු. Some
අත හොල්ලන්න නැතු ඉන්න කියලා ජයන්ත අයියා කියන්නේ. තරංග මේ අලුතෙන් එන්නේ ඉන්න අයට මේ ශේෂ්ත්‍රයේ ගීතයක් හදාගන්න, සංගීත නිර්මාණය කරගන්න ඔබට අමතන්න පුළුවන්. දුරකථන අංකය 0777 74 86 76. 0777 74 86 76. සුජිනි, මේ වගේ තාත්තෙක් ලැබීම ගැන මොනවද ප්‍රතික්‍රියාවක්? අයියම කොහොත්ම පොඩි කාලෙම තාත්තත් එක්කම සින්දු කිය කිය තාත්තා නිසාම එහෙම ඉස්සරහට ආවා. ඉතින් ගොඩක් ආදරේ අපි අය. ඒ ආදරෙත් එක්ක හුඟක් දේවල් බෙදා හදාගෙන අද දවසේ මේක විශේෂ මුණගැහිමක් හමු වීමක් කියලා අපිට දැනෙනවා. දුවගේ හඬ අපි ඇහුවා, ජයන්තයත් එක්ක අපි කාලාන්තරයක් විවිධ වැඩවලදී මුණ ගැහුණත් අද හරි වෙනස්. ටිකක් තරුණ වෙලා තියෙනවා. මේ හැම වෙනසක් එක්කම අද ටිකක් බොහොම අපූරු දවසක් ගත කරා කියලා අපි හිතනවා. විශේෂයෙන්ම දැන් මේ වික්‍රම නායක කියන දැවැන්ත චරිතයේ ලොකු පුතා, ඒ තමයි නියම ලේ උරුමකාරයා, වැඩිමහල් පුත්‍රයා. ඔහු සියලු දේ දිහා බලාගෙන බොහොම ආදරණීය පුතෙක් විදිහට, ණය නැති පුතෙක් විදිහට පියා වෙනුවෙන් සංගීත ලෝක වෙනුවෙන් බොහෝ දේවල් කරලා තියෙනවා. ඉතින් එවැනි කෙනෙක් එක්ක මේ උදෑසන ගත කිරීම මම හිතන්නේ අපෙත් ලොකු ආසනාවක් බවට පත් වුණා. ඒ වගේම ප්‍රේමයේ වේදනාවෙන් තැවුණු දැවුණු සිත් නිවි පහන් කරන හඬක් ඔහුට තියෙනවා. ඉතින් මේ සම්බන්ධයේ මේ සම්බන්ධීකරණයේ සියල්ල කරපු අපේ රන්දුල නානක්කාරටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. මොකද රන්දුල කියන්නේ බොහොම රත්තරන් හදවතක් තියෙන කෙනෙක්. ඉතින් ඔහුටත් ජය වේවා කියන ප්‍රාර්ථනාව අපි මේ උදෑසන එකතු කරන්න ඕනේ. ඔව්. තරංග, ඒ වගේම ජයන්ත රත්නායක මේ ආදරණීය නිසා මිනිසුන්ගේ දුකේදී සැපේදී හැම තැනකදීම තරාතිරම හොයන්නේ බලන්නේ නැතුව උදව් කරන කෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි හරිම හදවතින් කියන්නේ අපේ ආයුෂත් තරම් ජීවත් වෙන්න කියන ප්‍රාර්ථනාව කරනවා අපි ඔබට. ඒ වගේම සේජිනි රත්නායක දුවටත් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජයන්ත අයියේ වචන දෙකක් කියන්න ඉඩ කඩ දෙනවා අවසාන වශයෙන්. ඔව්, ඇත්තම රන්දුවට ස්තුතිවන්ත වෙනවා මේ අසංගත තරංගට වගේම මේ වැඩසටහනට මේ මාවයි දුවයි සම්බන්ධ කර ගැනීම ගැන. ඒ වගේම ප්‍රේක්ෂකින්ට කියන්න ඕනේ, මොකද ගොඩක් අය ඉන්නේ අම්ලදාත්වල ඇති බලාගෙන තමන්ගේ දරුවන්ට නාලිකාවල යන නොයෙකුත් දේවල් ඔහේ බලන්න දෙන්න එපා. ටිකක් තෝරලා බේරලා ළමයින්ට හරියන දේ විතරක් දෙන්න. මොකද අද වෙනකොට ළමයි නුසුසු දේ ඉදිරිපත් කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. සමහර නාලිකාවල සමහර තරංගාවලි දැක්කහම මට දුක හිතෙනවා. ඒ කියන්නේ ළමයි කියනවා චපල හිමිට සිරිහාංගි රැවටෙන දු මං කියලා. එහෙම ළමයින්ගේ කටින් ඒවා කියන්න හොඳ නෑ. එහෙම නෙවෙයි ළමයින්ට ළමා ගීත, දේශාභිමානී ගීත, මවගුණ පියගුණ, බුදුගුණ ඔය ගීත තියෙනවා. ඉතින් මේක පොඩි ප්‍රමිතියක් ඇති වෙන්න ඕනේ. දැන් අපේ අලුත් නායකත්වයක් රටේ ඇවිල්ලා තියෙනවා. මේක හැදෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. හැදුනොත් රට හෙට හොඳ වෙයි. නැත්තම් මේක ඉතින් ගන්නම දෙයක් නැති වෙනවා. මේ මේ මොකද කලාව තමයි, සංස්කෘතිය තමයි අපේ රටේ පැවැත්මේ මේ කොඳුනාරටේ. ශෂික අතමත්තු අපේ අති දක්ෂ තරුණ වාදකයා. ශෂිකත් ඉතින් දැන් ඉක්මනට විවාහ වෙලා සයිල වගේ මෙහෙම දවසක් එන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ දැන් අපි නම් ඉන්නේ ශෂික කවුරු හරි එක්ක වගේ සින්දු කියලා හෙයි කියලා ඒ කතා කරනවා නේද? එමුණන් ඉතින් සමු ගන්නත් වෙලාව ලං වෙලා තියෙන්නේ. කොහොම නමුත් මේ හැම දෙයක් එක්කම හුඟක් වටින බොහෝ දේවල් අපිට බෙදා හදා ගන්න අවස්ථාව ලැබුණා. ගීතයකින්ම සමුගෙන යන්න තිබුණොත් හොඳයි කියලා හිතනවා. සෝභා දහම ආදරය ආගම ගැන කියවෙන ඔබේ ගීතයක් අපි ස්ලෝවට බලලා තියෙන්නේ නේද? අපිට පොඩ්ඩක්
පුළුව විතරක් ගොඩක් විතරක් දෙන්න අපිට බොහොම වෙනස් යන්ත ගීතය නිසා ශශිකටත් එන හොම දවසක් ඒකයි ඇතකම ඇත්තම බඳුරයිඩ කියලා කිය මේ ලියාගත්ත සින්දුවක් මලි බලන්න ෆස්ට් පේජ් එකේ මගේ ඒක ගන්න පුළුවන් දෙල මේ පොඩ්ඩක් අපිට ටයිම් දෙයක් දැන් පොඩි සින්දුවක් ගන්න ඔව් අපි ඒක සූදානම් වෙනකන් අපි මතක් කරන දැන් රන්දුල ගැනත් මතක් කරපු හින්දා ආරම්භය පැවැත්ම වගේම අවසානයත් බොහොම හොඳට කරන්න හැමදාම උත්සාහ කරන කෙනෙක් තමයි රන්දුල කියන්නේ අපේ දවසේ නිෂ්පාදකතුමා බවත් සිහිපත් කරමින් ගීතේ සූදානම් නම් අපි සූදානම් වෙනවා අදට රස විඳින්මින් ඔබෙන් සමු ගන්න අපි දෙන ආයි ලබන සෙනසුරාදා සෙනසුරාදා අපි දෙන්න එකට හැබැයි වාහිනියට ඔපිස් ලොවට එන්න නොනිමිසුව ලබන්න ලොවේත් සඟලින් හැබැයි ඔබ දකින්න ජීවිතයේ කිසිම දිනක නොබිඳිමිද ඔබ වෙතින් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.